සමහර මිනිස්සවේ නානේද. ඔහොමන මේ කොහෝම කිව්වත් ඒ ගැති වෙනස් කරන්නේ. මේක හොඳ නරකට දෙ පැත්තරම් ගන්න පුුවන්. පින්වත්න අපි දන්නේ නැති වනාට අපි මේ අපි මේ සංසාරය පුරාපු දේශනාව කියනවා මේ සංකාර පිඩක් අපි සසර පුරා රැස්කරගත දෙවලල පලයක්. එහෙම ඉතපු හාම? දැන් සමහර ඉන්නවා දැන් හිතන්නකෝ අප කියනගොලන්ට මේ පාවූලින් ගැලවෙෙන්න්න හොරකංකාරන්නෙපා බොඩු කියන්න එපා කියලන් කියන්න එපා සාලාලකං කරන්න දෙපා කිය කෙනෙකුට කියනකොට එයා එයා ඒත් දිගෙන්දි කරම නෑ ඔයකිව්වට අනිත්තා ඇත්තේ න එහෙමම් වෙන්න කිය කියා ඒවාගම ඉන්නවා කියන්න. සමහර ඉන්න සසර පුරුදු නෑ මෙන්ට. සමහරයින්වා සමාරයව එකපානක් කිව්වාම තේරුම් ගන්නවා. සමරයට කියන්න ඕනිෙත් නෑ. එම දරුත්තින්වනිදගෙවල්ල හොඳ නරක අමුතුුවෙන් කියල දෙන්න ඔන්නෑ ගුල්න්ගගේ හොඳරක වැඩිහිටියන්ටත්තික න්නට පුළුවන් මටමි දරු පින්වත්න ඒ ඇතුලේ සසිරින්ගෙනා පුරුද්ධක් තියර. සහරගේ කර්බලවක කොච්චර බරපසලයිද කිවු එයාට ධර්මය කියා දෙන්න බෑ ඇතටම පුද්ගලේකන් නිර්වාණය සඳහා සූදානන් ගෙද. නිර්වාණය සඳහා පාරමිතා පුර අද්දී එයාට පරතෝගෝ පෙර සසරින් ගේන ලද පුරුද්ධ පුහුණුව ඒ වගේ කල්්‍යානමිත්‍ර ඇසුර. ඒ පෙර පුරුදදු ගෙනවත්තරන්න කල්්‍යානමිතර නතු පපමිත්‍රෙක්කාවඩට අර පුුද්ධ ර අමුතරව වෙන පුුද්ධක් එක තුරවනේ එකන කියන්නේ. එමිනා පුං්ඥ කම්මේන මේ පින්කමෙන් මාමේ බාල සමාගමෝ මට නරක ඇසුරක් නං එපා සතන් සමාගමෝ හෝතු කල්ල යානමිත්‍ර ඇසරක් වේවා කවද වෙනකන්ද යාව නි්බාන පත්තියා මොකද අපිට පරතෝගෝසය තිබුණත් පෙරසසරින් ගනනලද පුරුදු තිබුණත් කුසල් ශක්තින් තිබනත් පාපමිත්‍ර උන අහුුවවෙන්නේ ඒකින් වැඩක් ගන්න පැරිවේ දවෙනුට අකුසල් ල එකත වෙයි. එතකොට එවිතරක් නෙමෙයි වැදගත්වෙන පුද්ගලයෙක්ට මේ ගුණ ධර්ම දියුණු කර ගැනීම සඳහා ධර්මශ්‍රනය ධර්මශ්‍රවණයක් වැදගත්තක එතකොට ධර්මශ්‍රවනය කරන්න කරන්න අර ගෙනනලද පුරුදු සහමීට පෙරා හපුුව පුරුදු කරපුවා නැවත තවුරුුවේවි. එය කලින් ඇහුවාට වඩා ප්‍රබලවිදියට පැළපදියම් වේ විසිතෙහි. එන ධර්මශ්‍රවනයක් අවශ්‍යක. එ විතරක්න මේ දම් මානු දම්ම ප්‍රතිපත්ති. ඒ ඒ ප්‍රතිපත්ති පුරන්න ඇතුවත් පුද්ගලයෙක්ට ඒ ගෙනපපු පුුරුද්ධ කල්්‍යයා අනමිතර සේවනෙන් ලබා ගත්ත දේවල් චරිදායනය කරගෙන මෙකොද තමන්ග වැඩේ තමන්ගේ සංසාරෙන් ගැලේම තමා සතුය එකක්නේ කොච්චරකාල යනමිත්‍රට එයාලට එක් කරන්න බෑනේ. අපි මේ පෑම එක පුරුදු කරන්න. එනම් ඒ සඳහා දම්මානු දම්ම ප්‍රතිපත්තියේ තමන් නිරතවැඩ වෙනවා. බලන්න මේ කරම හත්තරම සම්පූර්ණවීම අවශ්‍යයි පුද්ගලේ සෝතාපත්ති බව ඉඳලා මේ සංසාර ප්‍රශ්නය විශ්නාා ගැනීමේ මාරගයට ප්‍රවිශ්ටයි. එහනම් ැ තරුම් ගන්න ඔය ඔබ කියලා අපි කියලා ඔහොම නෙමයි කොහොම කිව්වත් ඒ තියන දෘෂ්ටගති ඒ පව්කාර ගතිය අරින්නෙම නැති එක ඇතැම් විට සසරෙන් ගනල දෙකක් වෙන හමනොත් ඉතින් අපිට කද කරන්න වෙන්නේ අපිට හිතාදා ගණඩෙනවා ඉතාම සුජාත ඉතාම යහපත් අමලතාත්තල ගාව ඉන්න ඉතාම නරක දරුවෝ ඉතාම නරක අම්මලතාත්තලගාව සුජාත පුත්‍රයව බිහිවෙන්නේ කොමද පිගතුන සමහරයම කර්මයක් එකත් වෙනවා. එකන දැන් ඔහොම නෙබෙයි කොහොම නරක ඇසුරක් තිබනත් ගේාවට සමහර දරු එයා සතු හොඳ ගුණ එය කොෙන් හු ගත්තු හොඳ ගුණටික විතරක් ක්‍රියාපම කරන. ඒවත් සසරෙන්ගෙන අප කර්මශක් ඒක නිසා තේරුම් ගන්නඩ වෙයි කියලා කියල කෙනෙක් තේරුම් ගන්නෙත් නැත්ත මිත්‍යාදුෘෂ්ටිකයි නනු. අපියට අනු කම්පා කරන්නවෙයි. ඔය සසර ගිනල් ලදද බරර පතල්ල කර්ම විපාකයක්. මොකද කුසල් කරන්නත් පෙරකුසල් වැදගත් නිසා. ඉත හිත හෙනම් ඉතින් පෙරකුසල් ඇැතිමිනිට කවදාවත් කුසල් කරන්න බෑ කියලා. එයා නිර්මාණය කරනවා කුසල් කරමින් කිය ත්වේ මතු දසකට තද කරන කුසලේ අනාගතය දති පෙරකුසල්ලනවානේ හිතන්න පනවිඩා.